මෙරට මේ ක්‍රිකට් විනාශයට ඒගොල්ලන්ට ගාණක් නැහැ. ඔතන ඔය මම කියපු පුද්ගලයා බෝලයක් දන්නෙත් නැහැ, බැට් එකක් දන්නෙත් නැහැ, මොනවද දන්නේ නැති අන්තිම මේ රටේ විනාශයක් කරන පුද්ගලෙක්. මං නම කියන්න වෙලාවට. මම කියපු දේවල් දැන් ඇත්ත වෙලා තියෙනවා. මම තවත් කියන්නම්. තාම අපි බිමටම ඇදුන්නේ නැහැ. චැම්පියන්ස් ට්‍රෝෆි එක තියෙනවා. ඒකට අපි තේරෙයිද නැද්ද කියලාත් අපි දන්නේ නැහැ. මට හරි කනගාටුයි ක්‍රිකට් ගැන. ඇත්තටම මට තිත්ත වෙලා තියෙන්නේ. මට එක වෙලාවකට හිතෙනවා අයි මම මේ රටේ මේ කට්ටක් කාගෙන මෙව හදන්න හදන්නේ. මට තොළු හොඳ නැද්ද කියලා මට හිතෙනවා. ඇත්තටම මං හිතනවා මං අර කන්නගාටුවේ වේදනාවෙන් කතා කරන්නේ. මෙච්චර හොරකම් කරපු උන් ආරක්ෂා කරන තැනක් නම් අපේ රටේ ඉන්නේ. මේ රට මොකද්ද? මේ කියනවනේ මුතු ඇටේ කියලා මොන මුතු ඇටයක්ද මේ? කොහෙද යන්නේ කියලා බලන්න. එක ක්‍රීඩකයෙක්වත් එනවද? මාධ්‍ය හරහා තමයි දැනුවත් වෙන්නේ අතුරුදානන් නියෝගයක් අරන් කියලා. අපි කැඳවලා තිබ්බේ නැහැ උසාවියට. හැබැයි මම මේ රටේ පුරවැසියෙක් හැටියට මොනම උසාවියක හරි දෙන තීරණයට ඔළුව නමනවා. හැබැයි මම ඊයේත් කිව්වා මම මේකට එන්න හිටියේ නැහැ. මම අන්තිම පාරට මෙනවා මේ ටික හදන්න. මොකද මටත් පොඩි කැක්කමක් ඕනකමක් තිබුණා මේ ක්‍රිකට් එක මම ගොඩරාලා දෙන්න ඕනි කියලා. හැබැයි මෙච්චර වැරදි කරපු ඔඩිටර් ජෙනරල් තුමා විසින් වැරදිකාරයෝ කරපු මිනිස්සුන්ට උසාවියට රෙදි අඳගෙන ගිහිල්ලා මෙවැනි තත්වයකට වෙනවා නම් මම ඒ ගැන කලබල වෙන්නේ නැහැ. හැබැයි මේ රටේ මහජනතාව දැනගනි ඉස්සරහට මේ දේශපාලන බල මේ බලපෑම් කියන්නේ මොනවද කියලා. මම හිතනවා අපිට අවශ්‍යම වෙන්නේ මූලික හැටියට මේ ක්‍රිකට් ටික හදන්න. මේගොල්ලෝ අවුරුදු ගානක් හැදුවේ නැහනේ. ඒගොල්ලෝ හැදුණා. ඉතින් මම හරි කනගාටු වෙනවා. මම අද ඇත්තටම කලකිරුණා. හැම තැනම මුදලට යට වෙලා තියෙන වෙලාවක අපි හිතුවා ක්‍රිකට් ටික මට හදලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ඒ ගැන කනගාටු වෙනවා. මේකේ මම මට මොකුත් නැති වෙන්නේ නැහැ. තරුණ පරම්පරාවට ක්‍රිකට් ටික නැති වෙයි. රටට ක්‍රිකට් ටික නැති වෙයි. මේ ක්‍රිකට් ආයතනෙ ඉන්න මිනිස්සු ටිකට හොඳ වෙයි. හැබැයි මේ රටේ ක්‍රිකට් මේච්චර නරකට ගිහිල්ලා ඉදිරි කාලේදී තවත් පස්සටම ගිහිල්ලා යන දවසට ඊළඟ මැතිවරණ එනකොට මම හරියට කියන්නම් මෙව්වේ පස්සේ ඉන්නේ කවුද? මෙව්ව වෙනස් කරන්න හැදුවේ කවුද? මේ ක්‍රමවේදෙ මං දැම්මම කියන්නේ මං හරි වෙලාවට කියනවා. දැන් සති දෙකකට තමයි මේ මේ කාල සීමාව දීලා තියෙන අධිකරණය. දැන් ගරු අධිකරණයේ මේ දීපු තීන්දුවත් එක්කම දැන් අද සම්මිසිරුල මහතාත් නැවත ආයතනයට පැමිණලා තියෙනවා. එයා ඔතෙන්ට යන්නේ මොකටද කියන එක මේ රටම දන්නවා. එහෙම නැතුව මේ ක්‍රිකට් ආදරයකට ගියේ කියන එක අපි දන්නවනේ. ඉතින් ඒක එයා ගියේ දෙන්. ඒකනේ ඕන වෙලා තිබ්බේ. ඉතින් ඒක එහෙම ගියේ දෙන්. මේ තව ටිකක් ක්‍රිකට් විනාශ කරන්න දෙන්න. එතකොට මේ රටේ මිනිස්සු ඊළඟ මැතිවරණයේදී හරිය විදිහට තීරණයක් ගනි මං එදාට කියන්නම් මේක පස්සේ හිටියේ කවුද? මොන බලවත්තුද හිටියේ? මේ වගේ වුනේ මොකද කියන එක මං කියන්නම්. මට ඒකට ටික කාලයක් දෙන්න. මං ડોකියුමන්ට්ස් ඇතුව මං කතා කරන්නේ නැහැ නේ. තමන්නාන්සල දාන්නවනේ. ඒව ඔක්කොම අරගෙන ටේප්ස් අරගෙන මං කියන්නම්. දැන් ඊයේ අපි දැක්කා ඔබතුමන්ලගේ කමිටුවට තව කමිටුවක් පත් කරනවා, කැබිනට් අනු කමිටුවක් ඇමතිවරු 4 දෙනෙක්ගේ මාර්ගයෙන්. දැන් එතකොට මේක පිළිහිටෙව්වේ ජනාධිපතිවරයාත් මේකට විරුද්ධවද හිටියේ? මම දන්නේ ඒක නම් එතුමාගෙන් අහන්න ඕනේ. අනිත් එක මේ ක්‍රීඩා ඇමතිවරයාට බලතල තියෙන අතුරුපාලක මණ්ඩල දාන්න. ඒ ක්‍රමවේදය කරා. හැබැයි දැන් මට පේනවා මෙතන දේශපාලන අතගැසීමක් ඇති වෙලා තියෙනවා කියලා. මේක යනවා ICC එකට. මෙන්න මෙතනදී අපි හිර වුණොත් ඒ තීරණ ගත්ත අයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක ICC එකෙන් ප්‍රශ්නයක් වෙයිද ඉදිරියට? ඉදිරියට දැන් මේ දේශපාලන අතපෙවීමක් තියෙනවා. නෑ මෙහෙම දෙයක් මට මම නීතිය දන්නේ නැහැ. මම එක දෙයක් දන්නවා. මොකද මේක කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණයක්. කමිටුවක් මේ ගැන හොයන්න. මම දන්නේ නැහැ නීතිය ගැන. හැබැයි මේක එතකොට දේශපාලන ඩිරෙක්ට්ලි අතගැසීමක්ද කියලා සමහරලාට ඔක කියන්න පුළුවන්. මේක සැලසුම් කරලා කරේ ඔතන ඉන්න මේ කැබිනට් එකේ ඉන්න මේ මහතුරු නෙමෙයි. හැබැයි මම දන්නවා මේක කරපුවා මම හරි වෙලාවට කියන්න. දේශපාලන අතපෙවීමක් කියන කැලල ඇවිල්ලා තියෙන්නේ මේ පාර්ශවයට, ඇමතිතුමාගේ පාර්ශවයට දැනට ඇවිල්ලා තියෙන්නේ. නෑ එහෙම නෑනේ. කොහෙද තියෙන්නේ ඒක? දැන් සමහරු කියන්නේ ඇගියන් දැන් සම්මේසිල්ල මහතා වුණා ලිපියක් වුණාම පවා ලියන්නේ. දැන් ඉවැනි පදනමක් නෑ. මෙහෙමනේ මම හොරගම් කරලා හිරේ යනවා නම් එතකොට මම බේරෙන්න ඕන දෙයක් කරනවානේ ලෝකෙට හරි ගිහින් කියනවා මෙන්න දේශපාලන බලපෑම් මාව බේරගන්න කියලා. ඉතින් ඒකට සහයෝගය දෙන සමහර කට්ටිය ඉන්නවා. ඉතින් ඒක යාගෙන ඉදහස මමට කියන්න බෑ චම්මිසිල්ල මොනවද කරන්න ඕනේ කියලා. චම්මිසිල්ල ගැන මේ රටේ හැමෝම දන්නවා. ඒ වින්න කමිටුව ගැනත් දන්නවා. ඔඩිට් රිපෝට් එකේ කොච්චර වීදම් කරලා තියෙනවද කියලා දන්නවා. ඉතින් මේ සල්ලි ගමට යන්න තිබෙන සල්ලි, දුප්පත් දරුවන්ට යන්න තිබෙන සල්ලි අද මගේ මේ ස්ටේට්මන්ට් එකට වඩා දාන්න ඇමතිතුමාලා සහ අද මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ගරු විපක්ෂ නායකතුමා ඇතුළු සජමේ මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වෙනවා අද මේ ප්‍රශ්නේ ගැන බයක් නැතුව කෙලින් කතා කරපු එක ගැන. මෙන්න මේ වගේ දේශපාලන වෙනසක් තමයි අපේ රටට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ හරහා මම හිතනවා ඉදිරියේදී මේ රටේ මිනිස්සු උඟක් තීරණ ගන්නවා. දැන් ඔබතුමාක් මේ මැතිවරණයකදී පෙනෙයි කියලා. ඒ කියන්නේ පක්ෂ දේශපාලනයේ බැඳිලාද මේ ප්‍රශ්නේ ওই තරමට? දැන් මට දෙන්නක කාරණා ටික මම හරි වෙලාවට කියන්න. කවුද පුද්ගලයෝ කියලා? ඒ ඡන්දෙට එන පුද්ගලයා කොළඹින්ද කොහෙන්ද එනකොට මම කියන්න මෙන්න මෙයා තමයි මේ විනාශ කරේ කියලා. එතකොට ඕගොල්ලන්ට ඒක මාධ්‍යය දාලා දෙන්න. මම ඊතර ටිකත් මේ රටේ මිනිස්සුන්ට කියන්න මෙන්න මේක තමයි මේ ක්‍රිකට් එක විනාශ කරේ කියලා. ඔබතුමා කියන පුද්ගලයා කණින් කොණින් එහෙම මෙහෙන් ඇහෙනවා මෙවැනි පුද්ගලෙක් තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා. ඒ කියන්නේ කොළඹින් දේශපාලනයට එන කෙනෙක්ද? කොළඹ මොන මිනිස්සුද කියන එක මේ රහිතන් දෙපා මේ රටේ මිනිස්සු මෝඩයි කියලා.
මේ රටේ මිනිස්සු ඔයගොල්ලෝ මතකනේ පහුගිය කාලේ වෙච්ච දේවල්. හැබැයි ඒ වෙච්ච දේවල් උනේ හරි පරිපාලනයක් පාලනයක් මේ රටේ ඇති වෙන්නේ. ජනාධිපතිතුමත් කිව්වේ මොකද්ද ඇමරිකාවේ ගිහිල්ලා හොරකම් දූෂණයට විරුද්ධයි කියලා. ඉතින් මේවැනි තීරණ ගන්නකොට මිනිස්සුන්ට තේරෙයි මොනවද තීරණ කියලා. ඉතින් කැබිනට් එකේ මේවැනි තීරණයක් ගත්තා. මම කැබිනට් හිටපු ඇමතිවරයෙක් හැටියට මම දන්නවා. මම ඒව විවේචනය කරන්නේ නැහැ. කැබිනට් එක තමයි රටේ තීරණ ගන්න තැන. ඒගොල්ලන්ට ඕන තීරණයක් ගත්ත හැකි. හැබැයි ඒ තීරණ ගන්නකොට හිතන්න ඕනේ එක දෙයක් තමයි. මේ රටේ මේ ක්‍රිකට් විනාශයට ඒගොල්ලන්ට ගාණක් නැහැ. මොතන ඔය මම කියපු පුද්ගලයා බෝලයක් දන්නෙත් නැහැ, බැට් එකක් දන්නෙත් නැහැ, මොනවද දන්නේ නැති අන්තිම මේ රටේ විනාශයක් කරන පුද්ගලෙක්. මං නම කියන්න වෙලාවට. නෑ මට කනගාටු. අද වෙනකොට මම ක්‍රීඩකයෝ මෙවට එන්නේ නෑ. හැබැයි මම එනවා නම් එනවා කියපු ක්‍රීඩකයෝ මම විශාල ප්‍රමාණයකට කතා කරලා ලෑස්ති කරගත්තා. ඔය කෙනෙක්වත් එන්නේ නෑ. ඔය හොරකම් වලට කැමති ක්‍රීඩකයෝ කීප දෙනා තමයි ඉන්න ක්‍රීඩක ටික දිගටම ඉඳී. හැබැයි මම එක දෙයක් කියනවා, මේ ක්‍රිකට් විනාශේ ඇති වෙලා තියෙනවා. මට හරිම කනගාටු. මම තාම තීරණයක් ගන්න මං ආයෙනවද කියලා ඒබයි වගකීම ගන්න ඕනේ මේ තීරණ දෙන එක. මොකද මම එදාට මම දේශපාලනය කරපු කෙනෙක්. මං හරි වෙලාවට දේශපාලන තීරණ ගන්න කෙනෙක්. මං හරි වෙලාවට දේශපාලනේ ස්ටේට්මන්ට් දෙන කෙනෙක්. ඒ වෙලාවට මං හරි වෙලාවට ඒ කරුණ ටික ඉදිරිපත් කරනවා. මොකද මට ජීවිතේ හරි ආසාවක් තිබෙන ක්‍රිකට් ටික හදලා දෙන්න. මං නිදහසේ හිටපු කෙනෙක්. මං නිදහසත් අතෑරගෙන මොකද මට පිටරට යන්න ලොකු අවස්ථාවක් ලැබුණා. පහුගිය සති දෙක තුන ඇතුළත මගේම ක්‍රිකට් අකඩමියක් හදන්න මම ඒකත් නැමැත්තුව අවසනාවකට වගේ. මං හිතුවා මෙහෙට අවශ්‍ය නැත්තම් මං පිටට හරි ගිහිල්ලා මොන හරි කරනවා කියලා. මොකද අඩු ගානේ මේ රටේ ශ්‍රී ලංකිකයන් ඉන්නවා, මට එහෙම හරි උදව්වක් කරන්න පුළුවන්. මොකද මේ රටේ අය ක්‍රිකට් විනාශ කරන්න ඉන්න අය ඉන්නවනේ. ඒගොල්ලෝ විනාශ කරපු දේ. එතකොට කවදා හරි දවසක තේරෙයි මම කියපු දේවල් දැන් ඇත්ත වෙලා තියෙනවා. මම තවත් කියන්නම්, තාම අපි බිමටම ඇදුන්නේ නැහැ. චැම්පියන්ස් ට්‍රෝෆි එක තියෙනවා. ඒකට අපි තේරෙයිද නැද්ද කියලාත් අපි දන්නේ නැහැ. මට හරි කනගාටුයි ක්‍රිකට් ගැන. ඇත්තටම මට තිත්ත වෙලා තියෙන්නේ. මට එක වෙලාවකට හිතෙනවා අයි මම මේ රටේ මේ කට්ටක් කාගෙන මෙව හදන්න හදන්නේ. මටත් ඔළුව හොඳ නැද්ද කියලා මට හිතෙනවා. ඇත්තටම මං හිතනවා මං අර කන්නගාටුවේ වේදනාවෙන් කතා ගන්න. මෙච්චර හොරකම් කරපු උන් ආරක්ෂා කරන තැනක් නම් අපේ රටේ ඉන්නේ. මේ රට මොකද්ද? මේ කියනවනේ මුතු ඇටය කියලා. මොන මුතු ඇටයක්ද මේ? කොහෙද යන්නේ කියලා බලන්න. එක ක්‍රීඩකයෙක්වත් එනවද? අපි එන්නේ සතයක්වත් හම්බ කරන්න මෙන්නේ. අපි ක්‍රීඩකයෝ අපි කතා කරනවා ස්වේච්ඡාවෙන් එන්නේ දෙන්නයි තුන් දෙනයි. මුදලක් නැතුව මගේ වාහනේ ඔයගොල්ලෝ දන්නව එන්නේ. මම තෙල් ටික ගහන්නේ. මම මට කරගන්න පුළුවන්. හැබැයි මේ ගමට ක්‍රීඩාව යන එක විනාශේ. මේවට වගේ කියයි කවදා හරි දවසක. වැඩි කාලයක් යන්නේ නැහැ. ඔය පුද්ගලයන්ට අර මහ ජනතාව උත්තර දෙන කාලෙයි. ඒක වෙනකොට අපි බලන්නේ. මම සටන අතහරිනවද? නෑ මට මම සටන් කරන්න යන්නේ දැන්. මම වයස. මට ඕනක තිබ්බ ක්‍රිකට් එක හදන්න. මම දේශපාලනයට මම එනවා. අනිවාර්යයෙන්ම එනවා. අවිල් හරි දේ කරන හොඳ කණ්ඩායමක් එක මම දේශපාලනය කරනවා. මම මෙච්චර කාලෙ කිව්වේ නෑ. මොකද මට දේශපාලනයත් එපා වෙලා තිබ්බේ. මොකද මේ පක්ෂ දේශපාලනයෙන් මේ රට විනාශම කරලා තියෙනවා. හැබැයි හොඳ මිනිස්සු ටිකත් පාර්ලිමේන්තුවේ ඉන්න හොඳ කණ්ඩායමක් ඒ ඉස්සරහට. ඒ වෙන වෙලාවට මම එතෙන්ට එනවා. මොකද මේ රට වෙනස් කරන්න ඕනේ. මේ විදිහට මේ රට ගෙනියන්න හරි අමාරුයි. මං අන්තිම පාරට ඒකත් මම අද තීරණයක් ගත්තා. මේ රට මෙහෙම නම් දුවන්නේ, මෙහෙම නම් දේශපාලනඥයෝ හැසිරෙන්නේ. මම අලුත් බලවේගයක් හදන කණ්ඩායමක් එක්ක මම එකතු වෙනවා. මං කවුද කියලා දැම්ම කියන්නේ. ඒ මොන බලවේගයකද? රටට ආදරය කරන, හොරකම් කරන අයව ආරක්ෂා නොකරන, රටේ දේවල් විකුණන්නේ නැති, මේ රට ගැන හිතලා, දරුවෝ ගැන හිතලා අනාගතේ තීරණ ගන්න ප්‍රධානම කණ්ඩායම්. අපි දේශපාලනේ අපි හැමදාම කියන දෙයක් තමයි ජාති ආගම් ભેද නැති, මේ සල්ලි හොරකම් කරන්නේ නැති අයත් එක තමයි දේශපාලනය කරන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවම එපයි කිව්වේ. ඒක හින්දා හැබැයි පාර්ලිමේන්තුවේ වැදගත් මැති අමතරව ඉන්නවා. ඒක කියන්න එපා හැම හැමෝටම. එතන ඉන්න හොර ගුහාවල් ඉන්නවා. මේ ඔයගොල්ලෝ දැක්කනේ පහුගිය කාලේ මේ ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එක දැම්මහමත් ඒගොල්ලන්ට උදව් සහයෝගය දෙන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගැන මේ ඒ ගංගවලට ගිහිල්ලා අපි ඉදිරි මැතිවරණය කියන්න මොනවද මේ පුද්ගලයෝ කවුද කියලා. හැබැයි මං හරි වෙලාවට ඒ තීරණය ගන්නවා. මං අද මේක මේ මාධ්‍යයට කිව්වේ මං කලගෙල්ලා ඉන්නේ ඉඳ. මම ඇත්තටම තාම තීරණයක් අරගන්නේ නැහැ. මම රට යනවද? හැබැයි මම මෙහි ඉඳලා මේ රටේ හරි දේ කරන්න මමත් හරි දේ කරන මිනිස්සු එක්ක එක්කව වෙනවා. දැන් ඇමෙතුමා එකක් අවධානයක් නේද ගත්තේ? ඇමෙතුමාගේ ඇමෙතිකම ලබන සතියේ තියෙයිද ඔය දේ? නෑ මං හිතන්නේ රටේ මිනිස්සු ඇමතුමා ගැන හරි ආදරයක් ආවා. මොකද ඒගොල්ලෝ ඇමතුමා මේ වැරදි දේ කරපු මිනිස්සු නෙමෙයිනේ. දැන් මේ ඇමතුමා බාර දුන්නේ ක්‍රිකට් එක හදන්න පුළුවන් කියන කට්ටියකටනේ. ඉතින් එතුමා ගත්ත තීරණයෙන් එතුමාට කැබිනට් ඇමතිකම නැතුණයි කියලා මං හිතන්නේ. එතුමාට තව ලාභ වෙයි. මිනිස්සු අද වැඩියෙන්ම කතා කරන දේශපාලඥයා මේ ඇමතුමා. මොකද එතුමා හරි දේ කරන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. මොකද හොරු බලවත් අර අපේ තියෙනවනේ. මොන දේ තිබුණත් හොරු බලවත්, හොරු ආරක්ෂා කරන වෙනම කාණ්ඩයක් ඉන්නවා. ඉතින් මේගොල්ලන්ට තිබුණ ලොකුම බය තමයි අපි කිව්වා මේගොල්ලන්ගේ වත්කම් බැරකම් ටික අපි හොයමු කියලා. ඔන්න බය වුණා. ඔන්න උතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් රටට දෙයියන්ගේම පිහිටයි. එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා ඊයේ පත් වෙච්ච දවසේම මේ ලෝකේ ප්‍රථම වරට අවුට් වීමක් සිදු වුණා. දැක්ක දැන්ජලෝ මැතිස්. නෑ ඉතින් මෙහෙමනේ අපේ ඉන්නවනේ ප්‍රවීණ පුහුණුකරුවෝ, ප්‍රවීණ ක්‍රීඩකයෝ ඉන්නවනේ. ඉතින් ඒගොල්ලොන්ව පත් කරේ මම නෙමෙයිනේ.
ඕතන ඉන්න කුජීත වෙච්ච ක්‍රිකට් පරිපාලනයනේ. ඉතින් මේ මේ ඕක මේ ඕක වැඩි කලබල වෙන්න එපා. ඕවගේ දේවල් තමයි ඉස්සරහට ඕන තරම් වෙයි. ඕය වගේ නෙමෙයි උඩට නරක විදියට අවුට් වෙන දේවල් වෙයි. මොකද දන්නවද? ක්‍රිකට් දන්නේ නැති අයනේ පරිපාලනය කරන්නේ. ඒකයි මං කිව්වේ. ලංකාවේ ක්‍රිකට් වලට දෙයියන් ගෙම් පිටයි රටට දෙයියන් ගෙම් පිටයි. දැන් ඔතෝ ප්‍රිවෙන්ඩ් ක්‍රීඩකේ කොහොම නායකත්වයේ දරපු ක්‍රීඩකේ. ඔව් ඒ වුණාට එහෙම යනකොට අපේ පුහුණු කරුවෝ මේ මේ පෙවිලියන් එකේ ඉඳලා බත් කකා ඉන්න බෑනේ. ඒගොල්ලෝ දැනගන්න එපා මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතියට ඒ කාල වේලාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් අඩු ගානේ ක්‍රීඩකයාට දැනුවත් කරන්න ඕනේ ඉක්මනට ගිහලා ක්‍රීස් එකට යන්න කියලා. ඒක මම දැක්ක විදියට මම හරියට දැක්කේ නැහැ. ඇන්ජල මැතුස්ගේ හෙල්මට් එක ගැලුව කැඩුනා නම් ඒක නීතිය තමයි අර විනාඩි කීපයක් ඇතුළත එතුමා යන්න ඕනේ ක්‍රීස් එකට. එතනට ක්‍රීස් එකට ගිහලා මගේ හෙල්මට් එක කරනවා කියලා එළියට ආව නම් මම හිතන්නේ මම දන්නේ නැහැ. මම නිවැරදි කිරීමට යතත්. මොකද මම ක්‍රීඩා ක්‍රිකට් නීති වැඩි හරියටම දන්නේ නැහැ. හැබැයි ඒවා එහෙම වෙනකොට අපි පෙවිලියන් එකේ හිටියානම් අපිට පේනවනම් මෙහෙම එකක් වෙනවා කියලා කෑ ගහලා හරි කියනවනේ ඉක්මනට යන්න අතෙන්ට කියලා. මම ඕන තරම් කරලා තියෙනවා නායකයෙක් හැටියට ඒවා. හැබැයි ඉතින් මෙතන ක්‍රිකට් ගහන අය නෙමෙයි ඉන්නේ. අර ගීත කොමස්සික මහත්මිය කිව්වේ කැරම් කියලා. එහෙට දැන් මමනේ කැරම් නෙමෙයි කියන්නේ දාන්. විගණාධිපතිතුමා දුන්න වාර්තා අනුදන්න කියලා එම නීතිපත්‍ය දෙපාර්තමේන්තුවේ යම් කිසි පුද්ගලයෙක් එක යටපත් කරගෙන ඉන්නවා. මේ පුද්ගලයාගේ බහරයවලු ටිකට් ආයතනයේ මේ මේන්ටෙනන්ස් බාරව ඉන්න කියලා රාජ්‍යත් ප්‍රතිතුමාගේ දැනුවත්ද? නෑ මම ඇත්තටම මෙහෙමයි දැනුවත් වුණා. මම මට හරියටම තොරතුරු නැතුව මම කියන්නේ නෑ. හැබැයි ඉස්සරහට දැනුවත් වෙයි මේන් උසාවිය වලට යන පුද්ගලයන්ගේ මොන වගේ සම්බන්ධකම් තියෙනවද කියලා. එතකොට අපි මාධ්‍යට එව්වා හුඟාක් වෙලාට ඉදිරියේදී දැනුවත් වෙයි අවාසනාවකට වගේ එව්ව ගැනත් ඉතින් මේ රටේ කතා කරන්න සිද්ධ වෙනවා. මොකද මේ මේ රටේ අරගලයක් කරේ පිරිසුදු අරගලයක් කරේ මිනිස්සුන්ට අලුත් දෙයක් කරන්න. අපි මමත් ආවේ ක්‍රිකට් එක හදලා අලුත් දෙයක් කරන්න. හැබැයි හොරු ගිහිල්ලා උසාවියට මෙහෙම තීරණ ගන්නකොට මට කලකිරෙන්නේ නැද්ද කියලා හිතන්න. මම මොකටද මේ බඩ පැටලෙන්නේ? මට දැන් මේ අවුරුද්ද 60යි. මම මොකටද මේවට පැටලෙන්නේ? මොකටද මට මේ මේ මොකද්ද මේ කැක්කුම? මම වර්ල්ඩ් කප් එකක් දින්න පළවෙනි පාරට කවුරුත් ඊට පස්සේ දිනන්න බැරුණා නායකත්වයේ දැන්. ඉතින් මගේ වැඩේ කරලා නැද දෙන්නේ. මම පුළුවන් දේවල් මේ රටට කරලා තියෙනවා. මම ඇඩ්වර්ටයිස්මන්ට් වලින් සල්ලි හම්බ කරපු මිනිහෙක් නෙමෙයි. මම හැම වෙලේම ප්‍රතිපත්ති ගරුකව හිටපු කෙනෙක්. අවාසනාවට වගේ ප්‍රතිපත්ති නැති මිනිස්සුන්ට තමයි රටේ ඉන්න ලොකු පුද්ගලයෝ සලකන්නේ. ඉතින් අලුත් රටක් හදන්න මේ රටේ මහ ජනතාව එක්කන් එකහුව වෙන්න කියලා මම කියනවා හරි කණ්ඩායමක්. ඇත්ත කෙටියේ දත්ත වැඩියේ සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.